അരിന മൽക്കിനി തീ സത്യത്യഹ പെതും വരമ്മന പ്രേമയൻ സജ്ജായനീയ സിപ്പതുല പിരിമദിന ദയാമര സെപ്പെൻ പോനൈ යහපත් ප්‍රාර්ථනා ඉටුවන සුවය පිරුණු සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. කටුක දුෂ්කර ප්‍රදේශවල වැඩෙන ගස්වල ලස්සන මල්ඵල ඔබ දැකලා ඇති. ඒ මල් ඒ තරම් සොඳුරු තත්ත්වයට පත්වෙන්න කොයි තරම් කාලයක් බලාගෙන ඉන්න ඇද්ද? ඊට අවශ්‍ය සාධක ලැබෙනකම් වාතය, හිරු එළිය, ජලය මේ දේවල් ලැබෙනකම් කොයි තරම් කාලයක් වෙහෙසෙන්නේ නැද්ද? හරියට අපේ ජීවිත වගේ. කටුක දුෂ්කර කාලයක් තිබුණත් කවදාම හෝ ඒ සුන්දර කරගන්න අපට හැකියාව තිබෙනවා. කරන්න ඕන එකම දේ තමයි මේ ගෙවෙන කාලයට උපරිම වටිනාකමක් දෙන්න. ඒ වටිනාකම ඔබේ ජීවිතයට ලබා දෙන්න සුදුසුම කාලවකවානුවක අදත් ඔබේ ජීවිතයට බොහෝ දේවල් එකතු කරන්න සූදානම් පිණිවිද. මේ ගෙවෙන කාලය තුළ ඔබේ ජීවිතය තුළ තිබෙන්නා වූ වටිනාකම හඳුනා ගනිමින් ඔබ අවට සිටින අයගේ ජීවිතවල වටිනාකමටත් වැඩි අරුතක් දෙන්න ඕන කාලවකවානුවක් තමයි මේ. පවතින නව කොරෝනා වෛරස තත්ත්වය COVID-19 හමුවේ අප මුහුණපා තිබෙන තත්ත්වයෙන් කොහොමද ගොඩ එන්නේ කියන කාරණාව කතා බහ කරද්දී අපේ රටේ එවෙනුවෙන් ක්‍රියාත්මක වන වැඩසටහන් රැසක් තිබෙනවා. අපි සූදානම් මේ පිළිබඳ නිරන්තරයෙන් ඔබ දැනුවත් කරන්න. ස්වාධීන් රූපවාහිනිය හරහා අපි නිරන්තරයෙන් ඔබව දැනුවත් කරන ඔබ කොහොමද සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත් වෙන්න ඕන, ඔබ අවට සිටින පුද්ගලයින් ඔබේ සමීපතමින් කොහොමද ආශ්‍රය කරන්න ඕන කියන කාරණාව පිළිබඳ අපි ඔබව නිරන්තරයෙන් දැනුවත් කරනවා. අපි පිනිවෙන මේ කාලය වෙන් කරගන්නවා අදත් ඒ පිළිබඳව කතාබහ කරන්න. අපි ආරාධනා කළා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතාට. වෛද්‍යතුමනි සුබ දේශනක්. වෛද්‍යතුමනි, අපි මේ ගෙවා දමමින් ඉන්න අභියෝගාත්මක තීරණාත්මක අවධිය පිළිබඳව මං කැමති මුලින්ම ඔබතුමාගෙන් දැනගන්න. ඇත්තටම මේ වෙද්දී මේ විසනකාරී තත්ත්වයේ ස්වභාවය පිළිබඳව අපි පැහැදිලි කරමු. ඇත්තටම මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවක් මෙවැනි ලබා ගැනීම සම්බන්ධයෙන්. අපිට පේන තියෙන කාරණය තමයි මේක ගෝලීය වසංගත තත්ත්වයක්. එතකොට මේ ගෝලීය වසංගතයේ වෙලාවේ 2020 විතර මාර්තු විතර තමයි ලංකාවට මේක බලපාන්න ගන්නෙ. ඒ මොහොතේ ඉඳන් මේ වෙනකොට අපි නම් වශයෙන් ගත්තොත් අපි කියනවා ඒකට රැලි කියලා. පළවෙනි, දෙවෙනි සහ තුන්වෙනි රැලි හැටියට සිද්ධ වෙලා තියෙනවා. එතකොට අපි පළවෙනි, දෙවෙනි රැලි සාර්ථකව පාලනය කරගත්තා. ඒ පාලනය කරගත්ත එකේ ගෞරවය රාජ්‍යයට සහ රාජ්‍ය ආන්ත්‍රණයට, ඒ වගේම සෞඛ්‍යංශයේ සියලුම කාර්ය මණ්ඩලවලට සහ ඒ ධාරිතාව පවත්වා ගැනීමට කටයුතු කිරීම කියන කාරණයත්, ඒ වගේම රටේ ජනතාවට පිරිනමන්න ඕනේ. ඒ වගේම අපි තුන්වෙනි රැල්ලක් ඇති වෙලා තියෙනවා නම් ඒකේ වගකීමත් මේ පාර්ශ්ව තුනම පිළිගන්න ඕනේ සහ බාර ගන්න ඕනේ. එතකොට අපිට පේන විදිහට මේ තුන්වෙනි රැල්ල අවුරුද්දෙන් පස්සේ ඉතාම විශාල ලෙස රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනවා, මරණ සංඛ්‍යාව වැඩි වෙනවා. අපිට පේන තියෙනවා පෞගිය මාස 14කට රෝගීන් ලක්ෂයක් බිහි වෙනකොට ඉතුරු මාස 2.5 විතර තව රෝගීන් 50,000ක් එකතු වෙනවා. අපිට තේරෙනවා මේක කොච්චර වේගයෙන් ව්‍යාප්ත වෙනවද කියන එක. ඒ වගේම මරණ සංඛ්‍යාව පළවෙනි මරණ 500 සිද්ධ වෙන අපිට ගියා මාස 14ක් විතර, දෙවෙනි මරණ 500 සිද්ධ වෙන මාස 2.5 යන්නේ. ඒතර ඉතාම පැහැදිලි මේ ලැබිලා තියෙන නව ප්‍රභේදයත් එක්ක අපි ඉතාම බැරෑරු මඩියක ඉන්නේ. ඒ වගේම අපි ඉතාම අවදානම්කාරී අඩියක ඉන්නේ. හැබැයි අපි විශ්වාස කරනවා සහ අපිට විශ්වාසයක් තියෙනවා අපේ සෞඛ්‍යංශ සහ ඒ ධාරිතාවය උපරිම ලෙස කළමනාකරණය කරගත්තොත්, ඒ වගේම ජනතාව මේකට සඵල දායකත්වයක් දුන්නොත්, ඇත්තම උන් දැන් මේ වෙනකොට මේ සම්බන්ධයෙන් හොඳ දායකත්වයක් දෙමින් ඉන්නවා. ඒ වගේම රජය සහ රාජ්‍ය ආන්ත්‍රණය තුළ මේ සෞඛ්‍ය මාර්ගෝපදේශන සඳහා ලබා දෙන ඉඩකඩ, මේ ලබා දෙන සහය වැඩි කරමින් ඒ සඳහා අවශ්‍ය කරන යොමුව සිද්ධ වුණොත් අපිට පුළුවන්කම ලැබෙනවා මේ තුන්වෙනි රැල්ල
පාලනය කරගන්න ඉතාම සාර්ථකව ඒ සඳහා ගත යුතු තීරණාත්මක ක්‍රියාමාර්ග කීපයක් මේ මොහොත වෙනකොට අවශ්‍ය වෙලා තියෙනවා. ඇත්තටම ඔබතුමාගේ ප්‍රවේශය ඉතාමත් වැදගත් කරුණක් කතා වුණා. සෞඛ්‍ය අංශවල අවධානය යොමු වෙනවා වගේම ඔබ ඉතාමත් වගකීමෙන් යුතුව කටයුතු කරන්න අවශ්‍ය වන කාලවකවානුවක් ඔබ ඔබේ වගකීම හඳුනාගෙන කටයුතු කළ යුතුයි. ඒ නිසායි නිරන්තරයෙන් අපි මේ විදිහට ඔබව දැනුවත් කරන්නේ මේ පවතින තත්ත්වය හමුවේ ඔබ කොහොමද ආරක්ෂා වෙන්න ඕන කියන කාරණාව. වෛද්‍යතුමනි, දැන් තවමත් මේ වනතුරු මේ රෝගයේ නිට්ටාවටම සුව වන ඖෂධයක් හොයාගෙන නැති වුණත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එන්නත් හඳුනා දීලා තිබෙනවා. එන්නත් කරන්නේ කොහොමද මේ එන්නත් කරනවල ස්වභාවය? එන්නත් කරන ක්‍රියාවලිය ගත්තම මම හිතන ඇත්තටම මුලින්ම කියන්න ඕනේ අපි එන්නත කියන්නේ අපි මේ ගන්න වැඩපිළිවෙලේ එක අංගයක්. ඒක විශාල කාර්යභාරයක් කරමින් ඉන්නවා සහ ඒකේ විශාල කාර්යභාරයක් කළ යුතුව තියෙනවා. ඒ වගේම අපි අමතක කරන්න අරකයි මේ එන්නත කියන සාධකයට කොටු වෙලා අපි එන්නත ලැබුණොත් ඔක්කොම හරි කියන මානසිකත්වයෙන් ඉන්න අරකයි. එන්නත කියන එක අපිට ඉතාම වැදගත් මේ වෙලාවේ. මොකද එන්නත දෙනකොටම කියනවා රෝගයේ හැදීම වැළැක්වීමට වඩා රෝගයේ පැතිරීම වැළැක්වීමත් රෝගයේ හැදුණු අයට සංකූලතා ඇතිවීම වළක්වන එකක් තමයි එන්නතේ මූලික පරමාර්ථය. ඔබ හරියටම කිව්වා නිට්ටාවටම මේක සුව කරන ඖෂධයක් හොයාගෙන නැහැ. එහෙම තියෙන ප්‍රශ්න ඉවරයිනේ. එම හොයාගත්තත් ඔබට පේන විදිහට මේක RNA වෛරස් එකක්. ඒක දවස ගානේ වෙනස් වෙනවා. එතකොට අපි දැන් කතා කරනවානේ ඉන්දියානු ප්‍රභේදය සහ මොනවාද UK යුරෝපා ප්‍රභේද ගැන කතා කරනකොට අපි කතා නොකරන එක තමයි තාම ශ්‍රී ලාංකික ප්‍රභේදයක් හැදිලා නැති එක ගැන. සමහරවිට මේ ඔක්කොටම වඩා ප්‍රචණ්ඩ වෙන්න පුළුවන් ශ්‍රී ලාංකික ප්‍රභේදයක් හැදුනොත්. මොකද RNA වෛරස් වල ඒ තියෙන ස්වභාවය ඒකයි. ඒ නිසා මේ මොහොතේ එන්නත් කරන්නේ ඉතා විශාල වැඩ කොටසක් කරමින් ඉන්නවා. ඒ වගේම එන්නත් කරනට සමගාමීව අපි කළ යුතු කාරණා කීපයක් තියෙනවා. ඒ තමයි අපි දුරස්ථභාවය පවත්වා ගැනීම, ඒ වගේම මුවාවරණයක් පැළඳීම, ශ්වසන ස්වස්ථතාවය පවත්වා ගැනීම සහ අපේ විසබීජ හරණ කියන ක්‍රියාවලියට අනුගත වෙන එක. එතන මේ ක්‍රියාවලින් කරන ගමන් තමන්ගේ සංචරණයේ උපරිමයෙන් අවම කරන අතරම එන්නත් කරනට යොමු වීම තමයි වැදගත් වෙන්නේ. ඒතොර බැහැව එන්නත් කරනේ සම්බන්ධයෙන් තියෙන ස්ථාවරය මේ වෙනකොට ශ්‍රී ලංකාවේ එන්නත් වර්ග තුනක් පාවිච්චි කරනවා. එකක් තමයි අපි ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා කියන එන්නතේ කොවිෂීල්ඩ්, ඒ කියන්නේ ඉන්දියාවේ නිෂ්පාදනය කරන එන්නත. එයින් එන්නත පිරිසකට අපි ලබා දුන්නා, සෞඛ්‍ය අංශයට ලබා දුන්නා, ඒ වගේම ආරක්ෂක අංශ සහ ඉතුරු අයට ලබා දුන්නා. ඒක දෙවැනි මාත්‍රාව සම්බන්ධයෙන් තමයි දැන් යම් ගැටලුවක අපි ඉන්නේ. දෙවැනි එක තමයි අපි චීනෙන් ලබා ගන්නා සයිනෝෆාම් එන්නත සහ රුසියාවෙන් ලබා ගන්නා ස්පුට්නික් එන්නත. එතකොට මේ එන්නත් වර්ග තුනම ලංකාවේ පාවිච්චි වෙනවා. එතකොට ඇස්ට්‍රසෙනිකා එන්නත ගත්තොත් අපි නිකන් ආරම්භ බැලුවොත් දැන් එන්නත් වර්ග සාමාන්‍යයෙන් තියෙනවා 8ක් විතර ලෝකේ, 8ක් 10ක් අතර ගානක් තව ඒවා පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. වැදගත්ම කාරණය තමයි දැන් මේ එන්නත් සාමාන්‍යයෙන් හොයාගන්න අවුරුදු දෙකක් විතර යනවා සාමාන්‍ය ක්‍රමවේදේ. හැබැයි ඔබ දැක්ක මේ ගෝලීය වසංගතයේ තියෙන දරුණුකමත් එක්ක රටවල් උනන්දු වුණා තමන්ගේ ක්ලිනිකල් ට්‍රයල්ස් වල එක්ස්පෙඩයිට් කරලා සමහර ඒ කියන්නේ සමහර ස්ටෙප්ස් වල ඉන්න ඕන මාස ගානම ඉන්නේ නැතුව ඊට ඉස්සරහට ගිහිල්ලා මේක පියවරක් ගන්න. මොකද එහෙම නැත්නම් ජීවිතහානිය වැඩි නිසා. එතකොට අපේ රටේ තියෙන එන්නත් ගත්තාම අපි ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා, ස්පුට්නික් සහ සයිනෝෆාම් කියන ඒවා මේවා සියල්ලම ඒ කියන්නේ එකකට එකක් පොඩි වෙනස්කම් තිබුණත් කවරේජ් එක වෙනත් එෆිෂන්සි එක මොරොලෙස් ඒ කියන්නේ සමාන ගතියක් තියෙන. දැන් මේ සමහර අයගේ මිත්‍යා මතයක් තියෙනවා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එකද හොඳ, චීන එන්නත හොඳ නැද්ද, චීන එන්නත ගහනවද නැද්ද, රුසියාව එන්නත ගහනවද නැද්ද, මේවා ගැන හිතන්න වෙලාවක් නෑ අපිට. මේ එන්නත් තුනම මේ මොහොත වෙනකොට ලෝකයේ තුල සාර්ථක එන්නත්. එතකොට මේ එන්නත් තුනම වැඩක් නැති වෙන දවසක් එන්න පුළුවන් ප්‍රභේදය අනුව. හැබැයි අද වෙනකොට ඒක වැදගත්. මොකද එංගලන්ත ප්‍රභේදෙට මේ තුනටම මුහුණ දෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ එන්නත්වල හැම එන්නතකම මේ වෙලාවේ අපි ගහන එන්නත් හැම එකක්ම ඩෝසස් දෙකයි. මාත්‍රා දෙකකින් දෙනවා. එතකොට මේ මාත්‍රා දෙක දුන්නාම ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත ගත්තා යම් කලබලයකටපත් වෙලා ඉන්නවා. මොකද ඒ අයට දීලා මාස 6ක් තමයි මේකේ කාර්යක්ෂමතාවය පවත්වාගෙන යන්නේ. ඒ අයට දෙවැනි මාත්‍රාව ලැබෙයිද නැද්ද කියන එක. ඒක හිතන ගමන්ම අපි සතුටු වෙන්න ඕන කාරණේ තමයි අපි රටක් ඇටියට එන්නත් කරන්නේ මුලින්ම පටන් ගත්ත රටක්. අපිට ඉන්දියාවෙන් රාජතාන්ත්‍රික මට්ටමෙන් ලබාගත් කොටිම ලෝක සෞඛ්‍ය සංවිධානයට කලින් ලංකා රාජ්‍ය ඉන්දියානු රාජ්‍ය සමග කරපු සාකච්ඡාවක ප්‍රතිඵලයක් හැටියට තමයි අපිට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත හම්බ වෙන්නේ. ඒතකොට ඒකම අපේ ජයග්‍රහණයක්. අපි දකිනවා දැන් මේ එන්නත් කරන්නේ පරක්කු වුණාද නෑ. සමහර රටවල් 57ක් විතර තාම එන්නතක් ගන්න බැරුව දඟලනවා. ඉතින් ඒක අතින් අපි ඉස්සරහින් ඉන්නවා.
ඒක අගය කරන අතරම අපි දැන් බලන්න ඕනේ දෙවැනි මාත්‍රාව කොහොමද දෙන්නේ දෙවැනි මාත්‍රාව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකාම දෙන්න තමයි උත්සාහ දරමින් ඉන්නේ එතකොට එහෙම නොවෙනවා නම් අපිට විකල්ප ක්‍රියාමාර්ගයක් හොයන්න වෙනවා එතකොට මේ විකල්ප මාර්ග දිහා දැනට සමහර පරිශ්‍රණ පැවැත්වෙනවා ඒවත් එක්ක අපිට ගනුදෙනු කරන්න පුළුවන් ඒ වගේම එහෙම නැත්නම් තව එන්න තකින් මාත්‍රා දෙකක් දෙනවා එහෙම නැත්නම් තනි මාත්‍රාව දෙන සමහර එන්නත් හොයාගෙන දිනවා ඒව පාවිච්චි කරන්න පුළුවන්ද කියන කාරණේ තමයි අපි අධ්‍යයනය කරමින් ඉන්නේ ඒ අතරම අපි ජනතාවගෙන් ඉල්ලන එක තමයි ඔබට පළවෙනි අවස්ථාවේ ලැබෙන මුල්ම එන්නත ලබා ගන්න ඒක ගැන ආයි කල්පනා කර කර ඉන්න එපා මොකද එන්නත ලැබෙන එක හොඳ එකක් තමයි අපි ලබා දෙන්නේ එතකොට ඒ අතරම ස්පුට්නික් එන්නත අපිට 15000ක් විතර හම්බුණා දැන් මම හිතන්නේ ලක්ෂ 2ක් විතර තව ඉස්සරහදී හම්බ වෙනවා අපිට මේ මොහොතේ එන්නත් ආවරණේ තියෙන ඉතාම පොඩි ප්‍රමාණයක හැබැයි ඉදිරි මාසයේදී අපිට එන්නත් ඉක්මනට ලබා ගන්නවා නම් අපිට පේන තියෙනවා විවිධ මාධ්‍ය ප්‍රකාශ නිකුත් වෙනවා එමතුමිය සහ එමතිවරු හරහා අපි විශ්වාස කරනවා ඒ විදිහට අපිට ගියොත් අඩුම ගාන ඉදිරි මාස 3ක් විතර ඇතුළත අපිට එන්නත් කවරේජ් එකක් දෙන්න පුළුවන් ඒ දුන්නත් එතනින්ද මාසයක් විතර යනවා අපිට මේක ඉෆෙක්ටිව්නස් එක ගන්න හොඳයි අපි මේ පිළිබඳව තව දුරටත් කතා බහ කරන්න සූදානම් ඔබේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයට අදාළ වන මේ කරුණු කාරණා පිළිබඳව විරාමයක් ලබාගෙන පවතින කොරෝනා වසන තත්ත්වයේ හැමුවේ ඔබ කොහොමද ආරක්ෂා වෙන්න ඕන කියන කාරණාව සහ ඔබේ නිරෝගීතාව වෙනුවෙන් තමයි අපි අද දවසේ පිණිවිඩෙන් කතා බහ කරන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම්තුමා වෛද්‍ය නවීන්ද සොයිසා මහතාත් සමග එතුමා ඉතාමත් වැදගත් කරුණු කාරණා රැසක් මතු කළා ඇත්තටම සෞඛ්‍ය අංශවල දැඩි කැපවීම තිබෙනවා වගේම ඔබ වගකීම් සහගත වෙන්න ඕන ඔබ පිළිබඳව ඔබ අවට ඉන්න පුද්ගලයන් පිළිබඳව කියන කාරණාව පැහැදිලි කළා. ඒ වගේම තමයි මේ එන්නත්කරණය පිළිබඳව පැහැදිලි කරමින් තමයි අපි හිටියේ. වෛද්‍යතුමනි මේ එන්නත්කරණය පිළිබඳව කතා බහ කරද්දී සමාජය තුළ ඇතැම් දුර්මත තිබෙනවා එන්නත්කරණය සම්බන්ධයෙන්. මේ එන්නත් මාත්‍රා දෙකම ලබාගත්තු කෙනෙකුටත් නැවත රෝගය වැළඳෙන්න පුළුවන්. එහෙම නැත්නම් එන්නතක් ලබා ගැනීම හරහා අතුරු ආබාධ තිබෙනවද මේ ගැන මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ ඔබ දන්නවා එන්නත්කරණයේ එකක් තමයි එන්නත් මාත්‍රා දෙකම ලබාගත යුතුද කියන එක අනිවාර්යයෙන්ම එන්නත් මාත්‍රා දෙකම ලබාගත යුතු බව තමයි ඒ කියන්නේ එන්නත් මාත්‍රා දෙකක් තියෙනේ වේ සමහර ඒවා තියෙනවා එන්නත් මාත්‍රා එකයි එතන එන්නත් මාත්‍රා දෙක තියෙනවා නම් එන්නත් මාත්‍රා දෙකම අනිවාර්යයෙන් ලබා ගන්න ඕන හැබැයි එක එන්නත් මාත්‍රා කිරුත් යම් කාලයකට ඉමුනිටි එකක් ලැබෙන එක කියන්නේ ප්‍රතිශක්තිකරණයක් ලැබෙනවා මොකක්වත් නැතුවට වඩා එන්නත් මාත්‍රා එකක් ලැබෙන එක හොඳයි. හැබැයි අර වැරදි ලෙස සංනිවේදනය කරන අරකයි එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීම තමයි ඔප්ටිමම්. ඒ කියන්නේ හොඳම ක්‍රමවේදය. හැබැයි ඒ එන්නත් මාත්‍රා දෙකම ගත්තා වුණත් ඔබට රෝගය වැළඳෙන්න පුළුවන්. රෝගය වැළඳුණත් එහෙනම් ඒතර කෙනෙකුට හිතන්න බලයි. එහෙනම් ඉත අපි එන්නත් ගැහුවත් එකයි නැත්තත් එකයි නේද? නෑ එහෙම නෑ. එන්නත් දෙකම ගහලා තියෙනවා නම් එයාට එයාගේ ඇඟේ ප්‍රතිශක්තිකරණයක් නිපදවිලා තියෙන්නේ. එයාට වෛරසය ආවට ඇඟට වෛරසය විනාශ කරන වැඩි සහ වෛරසය අර ගුණණය වෙන්න ඉඩ දෙන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ඔබට තව කෙනෙකුට බෝ කරන්න තියෙන හැකියාව අඩු වෙනවා. ඒ වගේම ඔබට සංකූලතා ඇති වෙන තියෙන හැකියාව අඩු වෙනවා. ඒ කියන්නේ අපිට මරණ ගාන වලක්ව ගන්න පුළුවන්. අපේ ඔක්සිජන් අවශ්‍ය වෙන රෝගීන් ගාන අඩු කර ගන්න පුළුවන්. අපෙන් තව කෙනෙකුට හදන ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. ඒක මේ මොහොතේ මේ පවතින ගෝලීය වසංගතයේ සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න එක. ඒ නිසා එන්නත් මාත්‍රා දෙකම ලබා ගත යුතුයි. එන්නත් මාත්‍රා දෙක ලැබුණු පළියට අපි හිතන්න රක අපිට මුකුත්ම වෙන්නේ නැහැ කියලා එකයි මම කිව්වේ. එන්නත කියන එකත් එක්ක තමයි විස බීජ හරණ ශ්වසන ස්වස්ථතාවයේ දුරස්ත භාවය පවත්වා ගැනීම සඳහා මුවාවරණේ පැළඳීම. නැත්නම් මුවාවරණේ පළඳන්නේ නැතුව ගියොත් එමෙත් එම කෙනෙකුට තව හැදෙන අපි දුමු 10 දිනකට හදන්න පුළුවන් කෙනා දෙන්නේ කොට හැදුවත් අපිට මේ වෙලාවේ පාඩුයි. ඒ නිසා එන්නත් කරන ක්‍රියාවලිය ඒ නිශ්චිත මාර්ගෝපදේශනම සලකන්න ඕනේ. ඊට පස්සේ ඔබ ඇහුවා මේ අතුරු ප්‍රතිඵල. අනිවාර්යයෙන්ම ඕනම එන්නතක අතුරු ප්‍රතිඵල එනවා. අපි දැක්ක ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එක ගැහුවාම සමහර අයට උණ ගත්තා, අතරි දෙන්න ගත්තා, ඔළුවේ කැක්කුම ඒ සමහර අතුරු ආබාධ අපි බලාපොරොත්තු වෙනවා. ඔබ දන්න පොඩි ළමයෙකුට ගෙවම උණ ගන්න බබාලට. ඒ වගේ. ඒතකොට සමහර එන්නත්වල අපි දැක්ක සයිනෝෆාම් එන්නතේ ඒ තරම් සංකූලතා මතු වෙන්නේ. ඉතින් මේ හැම එන්නතකම කුඩා ප්‍රමාණයේ අතුරු ආබාධ තියෙන පුළුවන්. හැබැයි අපි පැහැදිලිව මේ එන්නත ලබා දෙද්දී කියනවා ඔබට අධික ලෙස පවතිනවා නම් යම් ඔළුව අමාරුවක් කරේ ස්නායු අර අපිට නිකන් න්‍යූරොලොජිකල් මේ ප්‍රශ්න තියෙනවා කියලා පේනවනම් ඔබ වෛද්‍යරේ කරා යන්න ඕනේ. ආයිද පාරක් හිතන්න නරකයි. ඒකින්ද අර අතුරු ආබාධ ඇන්ටිසිපේට් කරනවා. ඒකින්ද තමයි අපි දෙන්න කලින් මේක ගැන කියලා සියලුම අතුරු ආබාධ පැහැදිලි කරලා තමයි මේ එන්නත විදින්නේ. එයින් පස්සේ අපි කියනවා පැය 3ක් දවස් 3ක් අතර කාලයක් විශේෂයෙන්ම
මේ අතුරු ආබාධ එන්න පුළුවන්. ඒක දිගු ඒ කියන්නේ දීර්ඝ කාලයක් පවතිනවා නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ.වෛද්‍යතුමනි අනෙත් කාරණාව තමයි මේ දැන් බොහෝ දෙනෙක් කතාබහ වන එක් වර්ගයකින් පළමු මාත්‍රාව අරගෙන අනෙක් වර්ගයෙන් දෙවෙනි මාත්‍රාව ගන්න එක හොඳද නරකද කියන කාරණාව මම කැමතියි ඔබෙන් ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් දැනගන්න. ඒක පිළිබඳ මේ වෙනකන් නිශ්චිත පරිශන වාර්තා නැහැ. මේ මොහොතේත් පරිශන පැවැත්වෙමින් තියෙන්නේ. එතකොට ඔක ඇත්තටම ප්‍රශ්න මතුවෙන අපිට නම් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසිනිකා ගහලා සෙකන්ඩ් ඩෝස් එකට අපිට මේ අවශ්‍ය ප්‍රමාණය නැතුව ගියා. මොකද ඉන්දියාවේ තත්ත්වෙත් එක්ක සීරම් ඉන්ස්ටිටියුට් එක මේ එක්ස්පෝර්ට් කරන්නේ නැහැ කියලා තීරණය කළා. ඒ නිසා ඒකද මේ මොහොත වෙනකොට එහෙම එකක් හොයාගෙන නැහැ. හැබැයි දැන් අපි කල්පනා කරමින් ඉන්න එකක් තමයි ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසිනිකාම වෙනත් රටකින් ගන්න එක ගැන සාකච්ඡාවක් පැවැත්වෙන බව තමයි මම දැක්ක රජයේ වගකීතුය කියනවා. ඒතකොට ඒක එක ක්‍රමවේදයක් ඒක රාජතාන්ත්‍රික මට්ටමින් කරනවා. දෙවැනි එක තමයි අර පරිශන දත්ත වාර්තා ආවොත් අපිට පුළුවන් ඒ දෙවැනියෙන් නැත කලවමට දෙන්න. එහෙම නැත්නම් තනියෙන් නැතක් පමණක් තියෙන එකක් ඊනකට පාවිච්චි කරන්න. ඒ කියන්නේ මේකත් එක්ක ක්‍රොස් රියක්ෂන් නැහැ කියලා ඔප්පුලා තියෙනවා නම් අපිට පුළුවන් ඒක තනියෙන් නැත දුන්නා. ඒතර දෙවැනි මාත්‍රාව නෙමෙයි ඒක ඇත්තරම එක මාත්‍රාවක් තියෙන්නේ. මේ මාත්‍රාව නැවත ලබා දෙන එක. ඒතර මේ විකල්ප කරා තමයි යන්නේ. තාම අර ඔබ අහන වගේ කලවමක් ගැන නිශ්චිත දත්ත නැහැ. ඇත්තටම මේ තියෙන මොහොතේ ස්වභාවය හඳුනගෙන කරන්න හොඳ වඩාත්ම සුදුසු දේ ඔබ කළ යුතුයි. ඔබේ ආරක්ෂාව වෙනුවෙන්, ඔබේ සමීපතමීන්ගේ මේ සමස්ත ප්‍රජාවගේම ආරක්ෂාව වෙනුවෙන්. ඒ වගකීම ඔබ කොහොමද ඉටු කළ යුත්තේ කියන කාරණාව තමයි අපි මේ කතාබහ කරමින් ඉන්නේ. වෛද්‍යතුමනි අනෙත් කාරණාව තමයි මේ වයස් කාණ්ඩ පිළිබඳ කතාව. දරුවෝ ගැන, වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් ගැන, ගර්භණී තත්ත්වයේ පසුවන්නන් ගැන මේ අයට කොහොමද මේ එන්නත්කරණය සිදු කරන්නේ කියන කාරණා. මේකේ එන්නත් තුනම ආරම්භ බැලුවොත් ඒකේ මේන් ගයිඩ්ලයින්ස් වල තියෙන එකක් තමයි අවුරුදු 18ට වැඩි අයට දෙන්න පුළුවන්. එතකොට ඔබ දැක්ක හැබැයි අපි සමහර ඒවා 30ට වැඩි අයටයි විද්දේ. එතකොට කෙනෙක්ට අහන්න පුළුවන් 18ට වැඩි නම් 60ට වැඩි අයටත් පුළුවන් නේ කියලා. දැන් අපිට එන්නත් සීමිතෝනේ හම්බ වෙන්නේ. එතකොට එන්නත් සීමිතෝ හම්බුනාම අපි කොහොම 18ට අඩු අයට විදින්නේ නැහැ. ඒකට හේතුව තමයි 18ට අඩු අයට රිසර්ච් ඒ කියන්නේ ට්‍රයල්ස් කරලා නැහැ, ක්ලිනිකල් ට්‍රයල්ස් කරලා නැහැ. එතකොට ඒක නොකර අපිට දෙන්න බෑ. එතකොට ඒ ගර්භණී මාතාවන් සම්බන්ධන ප්‍රශ්නේ ඒකයි. මොකද දැන් අපි ක්ලිනිකල් ට්‍රයල් එකක් කරනකොට ඒක ethical ඒ කියන්නේ චර්යාත්මක සාධාරණ වෙන්න බෑ. ඒ කියන්නේ ගර්භණී අම්ම කෙනෙකුට දීලා ට්‍රයල් එකක් කරන එක කොච්චර සාධාරණද? මෙන්න මේ රිස්ක් එක ගන්න නැතුව ඒක කරලා නැති නිසා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි 18ට වැඩි අයට දෙන්න පුළුවන් කියන එක තමයි නිර්දේශය. හැබැයි අපි ලංකාවට ආවම අපි මොකද කරේ? 30ත් 60ත් අතර අයට දුන්නා සයිනෝෆාම් එක. මුල් අවස්ථාවේදී 60ට අඩු අයට දෙන්න තමයි තීරණය කරේ. ඒකට හේතුව උනේ සාමාන්‍ය ලෝකයේ අනිත් රටවල් 60ට වැඩි අයට දුන්නේ. ඒතර අපි දෙන්න යම් සාධාරණීකරණයක් කරේ වසංගත රෝග විද්‍යාංශය කිව්වේ වැඩියම මොබිලයිස් වෙන්නේ. ඒ කියන්නේ අපි වැඩිපුර ඇවිදින්නේ ලංකාවේ 60ට අඩු අය. එතකොට අපි සංචරණයේ වැඩි අයට දීලා මුලින් මේක කන්ට්‍රෝල් එකකට අරගෙන අනිත් අයට දෙනවා කියලා. ඒක ඒ පැත්තෙන් සාධාරණීකරණය කරන්න පුළුවන්. නම් සමාජයේ පැත්තෙන් ගත්තාම අපි දන්නවා අපේ අවුරුදු 60ට වැඩි අය තමයි පේන තිබුණ මරණ වැඩිපුර සිද්ධු වුණේ. එතකොට අපි රජය වෛද්‍ය නාගරික සංගමයට ඉල්ලීමක් කරා මේ 60ට වැඩි අයට දෙන්න. මොකද අපිට මරණ අඩු කරගන්න විශේෂයෙන්ම මරණ අඩු කර ගැනීමත් මේ ලා වැදගත්. අනිත් එක ඔබ දන්නවා අවුරුදු 60 පැනපු අපේ වයස්ගත පිරිසව අපිට අතාරින්න බෑ. සමහර රටවල එම අතෑරියා. හැබැයි අපි ඇත්තටම උනේ අපිට ලැබිච්ච ඉතා කුඩා තොගය කලමනාකරණය කර ගැනීමේදී විවිධ වාද ඇවිල්ලා අවසානයේ තීරණ වුණා 38 අතර විදිනවා කියලා. නමුත් ඊට පස්සේ සයිනෝෆාම් එන්නතත් අපි තීරණය කරා 60ට වැඩි අයට විදින්න. ඒ නිසා 18ට වැඩි ඕනම කෙනෙකුට විදින්න පුළුවන්. ඒ කියන්නේ ඒකට ඇලර්ජි නැති සහ ගර්භණී මාතාවන්ට අපි විදින්නේ නැහැ. හැබැයි දැන් පසුව මුලින් අපි ඇත්තටම සංකූලතාව තියෙන නැත්නම් නිදන්ගත රෝග තියෙන අය සම්බන්ධනොත් යම් පොඩි ප්‍රවේශමක් වෙලා හිටිය නමුත් පස්සේ තීරණය කරා අපේ රිස්ක් බෙනිෆිට් අරන් බැලුවොත් වාසි සහ අවාසි බැලුවොත් වාසි වැඩි කියන තැනට තීරණය ඇවිල්ලා එයාටත් විදින්න. ඒතර ගර්භණී මාතාවන් සම්බන්ධනොත් මම හිතන්නේ දැනට තියෙන තීරණය තමයි අපිට පුළුවන් කරන එන්නතක් ලබා දෙන්න. ඒකට බොහෝ වෙලාවට ස්පුට්නික් එන්නත පාවිච්චි වෙයි කියන අදහස තමයි මේ මොහොත වෙනකොට තියෙන්නේ. ඒ නිසා අපිට මේ සියලු දෙනාටම එන්නත් කරන්නට නතු කරගන්න තිබෙන සායනික දත්ත මතපදනම් වෙලා තීරණය කරලා තියෙනවා. පවතින තත්ත්වයේ හමුයේ ඔබේ නිරෝගීතාවය වැඩි දියුණු කිරීමට, ඔබේ සෞඛ්‍ය ආරක්ෂිත බව වඩාත් තහවුරු කිරීමට අවශ්‍ය කරුණු කාරණා අපි අද දවසේ පිනිවිනෙන් කතා බහ කරමින් ඉන්නේ. විරාමයක් ලබාගෙන තව දේවල් කතා කරන්න සූදානම්.
පවතින තත්ත්වයේ හමුවේ ඔබට නිරෝගී සුරක්ෂිත හෙට දවසක් උදා කරන්න ස්වාධීන රූපවාහිනිය ඔස්සේ අපි නිරන්තරයෙන් දැනුවත් කරනවා. අද පිනිවියන වෙන් කරලා තිබෙන්නේ ඒ වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම්තුමා වෛද්‍ය නවීන්ද සොයිසා මහත්මයාත් එක්ක අපි කතා බහ කරමින් ඉන්නේ. ඉතාමත් වැදගත් කරුණු කාරණා ටිකක් අපිට කතා බහ කරන්න පුළුවන්කම ලැබුණා. රජයේ සෞඛ්‍ය අංශගෙන ඇති පියවර, ඒ පියවර ඔබ කොහොමද අනුගමනය කරන්න ඕනේ කියන කාරණා පිළිබඳව කතා බහ කළා. වෛද්‍යතුමනි, දැන් මේ වෙද්දී ලබා දීලා තිබෙන උපදෙස් එන්නත්කරණයට අමතරව තවත් යෝජනාවලියන් තිබෙනවද ඔබේ? ඔව්, ඇත්තටම අපිට පේන තියෙනවා මේ මොහොතේ රෝගීන් විශාල ලෙස වැඩි වෙනවා. ඒ සඳහා රජයේ පාර්ශවයෙන් ඇඳන් විශාල ප්‍රමාණයක් හදමින් තියෙනවා. ඇත්තටම ඒක කෙටි කාලීන විසඳුමක් හැටියට යෝග්‍යයි. නමුත් අපි යෝජනා කරලා තියෙනවා, අපිට පේන තියෙනවා තමන්ගේ මේ පොසිටිව් වුණාට පස්සේ යම් පිරිසක් ඒ පොසිටිව් කියන කෝල් එක විතරයි ආන්සර් කරන්නේ. ඊට පස්සේ ඒ අය අර කොහේ හරි තැනකට ගෙනියයි කියලා, තමන්ගේ ආදරණීයන්ගේ ඈත තැනකට ගෙනියයි, එතනදී මොනවා වෙයිද කියන සැකය ඇවිල්ලා සමහරු ෆෝන් ආන්සර් කරන්න. එතකොට ඒ නිසා ඒක සහ මේ රටකට බරන්න පුළුවන් බර සෞඛ්‍ය ධාරිතාව ඉක්ම ගියොත් මේ මොහොතේ මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. විශේෂයෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ඒ නායකත්වය දරන කණ්ඩායමක් හැටියට රජයේ වෛද්‍ය නායක සංගමය මේ මොහොතේ ගෙදර නොගිය අපේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ ඉන්නවා, හෙදේදීයෝ ඉන්නවා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුනෝ, පෞර සෞඛ්‍ය නිලධාරීන් ඉන්නවා, ඒ අයට ස්තුතිවන්ත වෙනවා. මොකද මේ මොහොතේ ඔවුන් උත්සාහ කරමින් ඉන්නවා තමන්ගේ උපරිමයටත් එහා කරමින් මේ සමස්ත ක්‍රියාවලිය පාලනයකට ගන්න. එතකොට ඒ අය ඒ ගන්නා ක්‍රියාවලිය වෛද්‍යවරයට අපි දකිනවා. එතකොට වෛද්‍යවරු සමහරු ගෙදර ගිහිලා නැහැ, තමන්ගේ සමහරුන්ගේ තමන්ගේ මව මිය ගිහිල්ලා ඒත් එහෙට ඉඳන් වැඩ. මේ වගේ තත්ත්වයක තමයි අපි කටයුතු කරමින් ඉන්නේ. ඒ නිසා තමයි අපි අතිගරු ජනාධිපතිතුමාට පෙන්වලා දුන්නා, සායතුමා එකඟ වුණා නිවසේ සිට රෝග ලක්ෂණ රහිත, සංකූලතා රහිත, නිදන්ගත රෝග නැති සහ සමාජ සහායක් ලබා ගන්න පුළුවන් යම් වයස් කාණ්ඩයක් නිවසේ සිට මේ ප්‍රතිකාරක ක්‍රියාවලියට යොමු කරන්න කියලා. ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ චක්‍රලේඛයේ අද හෝ හෙට නිකුත් වෙයි. ඒ හරහා අපිට පුළුවන් වෙයි මේ තියෙන දරාගන්න බැරිකම අඩු කරගෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට යම් කිසි නිදහසක් ලබා දෙමින් ඔවුන්ගේ උපරිම ප්‍රයෝජනය අවශ්‍ය කරන ලෙඩ දෙසට යොමු කරගන්න හැකියාව ලැබෙයි. ඒ වගේම අපි දන්නවා ඒ අපි වසංගත රෝග විද්‍යාංශය සම්බන්ධ අපිට යම් විවේචනයක් තියෙනවා, අපි ඒක කතා කරලත් තියෙනවා. ඒ නිසා අපි ඊයේ දිනේ වෙනකොට අපි තීරණය කරා අපේ විශේෂඥ අනුකමිටු කැඳවලා ඒ අයගේ යෝජනා වුණේ අවම වශයෙන් ඉදිරි සති දෙකක කාලයකට දැඩි සංචරණ සීමාවක් පැනවීම යෝග්‍යයි කියන එක. මොකද අපිට යම් මේක කන්ට්‍රෝල් එකකට අතර ගැනීමේ උවමනාවක් තියෙනවා. අපේ අර පාලනයෙන් ගිලිහිච්ච රටවල් හැම එකම අපි දැක්ක පළවෙනි රැල්ල වෙලාවේ ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් රාජධානී වගේ රටවල් පව අසරණ වුණා. අද වෙනකොට ඉන්දියාව අසරණ වෙලා තියෙනවා. ඒ නිසා අපිට අපේ රට එහෙම අසරණ වෙන්න දෙන්න බෑ. ඒක මම හිතන්නේ ජනාධිපතිතුමාත් පැහැදිලිව තේරුම් ගන්න අතරේ තමයි මේ ක්‍රියාවලිය ඉන්නවා. ඉතින් අපි ඉල්ලන්නේ ජනතාවගෙන් ඔබ රජය සංචරණ සීමා පැනවීම වෙනම කරයි. හැබැයි ඔබටත් තියෙන යුතුකමක් සහ වගකීමක් ඔබේ ආදරණීයන්. අපි දන්නවා සමහරුන්ගේ තමන්ගේ අම්මා නැති වෙලා ඒ අය පොසිටිව් වෙලා ගෙවල් වල. ඉතින් මේක ඉතාම දුක්ඛිත තත්ත්වයක් තමන්ට වුණාම. ඒ නිසා ඒක දරා ගන්න අපහසුයි. ඒ නිසා එහෙම නොවෙන්න මේ වෙසක් සතියත් එක්ක තියෙන ඉදිරි සති දෙක ඔබගේ සංචරණ සීමාවන් උපරිමයෙන් සීමා කරලා ඒ සීමා කිරීම තුළ මුවාවරණ දුරස්ථභාවය සහ ශ්වසන ස්වස්ථතාවය සහ විසබීජ හරණ කියන ක්‍රියාවලට අනුගත වෙලා එන්නතක් ලබාගෙන ඔබගේ ඊළඟ වෙසක් මංගල්‍යය ඔබගේ මේ ආදරණීයන් සමගම සමරන්න හැකි අවස්ථාවක් උදා කරගන්න කියලා. වෛද්‍යතුමනි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම්තුමා වෛද්‍ය නවීන්ද සොයිසා මහත්මයාට අපි බෙහෙම ස්තුතිවන්ත වෙනවා. ඒ කතාව ඉතාමත් වැදගත් කතාබහක බවට පත් වෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. අද දවසේ ඔබේ නිරෝගීතාවය වෙනුවෙන් මේ කියපු කරුණු කාරණා, මේ කියපු උපදෙස් නිරන්තරයෙන් පිළිපදිමින් කටයුතු කරන්න කියන කාරණාව මතක් කරමින් අපි පිනිවියනෙන් සමුගන්න සූදානම්. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමි.